අපි ඉන්නේ ඇටන් වල ගමේ. ඇත්තටම මම පෞද්ගලිකව මම ලංකාවේ ආස කරන තැන් එකක් තමයි ඇටන් වල ගම. මොකද ඒ තරම් ලස්සනයි. ඒ වගේ තමයි වල්පොල මුල්ල. එතම අංක 1 යන්න ටිකක් අමාරුයි. දැන් නම් කවුරුත් නැහැ ගමේ. පර්ණ එක ගයක් විතරයි තියෙන්නේ. අපි ඒ ගෙදර ඉන්නෙත් නැහැ ගියාර ගොඩක් දොඩ කුඹුරේ කැම්ප් එක ගන්න තමයි ඉන්නේ. ඒ තමයි පරිසරය විඳින්න හොඳම තැන් ලංකාවේ තියෙනවා. තව තැන් ගොඩක් තියෙනවා. ඒ වගේ තමයි මේ ඇටනොල ගම. වේනා දින කුඹුරු යාය ලස්සන කොහොමද කියලා. මේ කුඹුරු යාය. මේ මම ආසම කරන තැන් වලින් එකක්. අපිට මෙතනින් ගත්තාම පිටවල පතන දක්වා හොඳට පැහැදිලිව පේනවා. මේ පැත්තෙන් මාණිකල සුන්දරයි. පරිසරය විඳින්න එන්න ඕන තැන. අපි දැන් ඇටන් වල ඉඳලා අපි යන්නේ වලපොල මුල්ල. මගේ ජීවිතේ මම ආසම් කරන ගම වලපොල මුල්ල. මගේ මේ 7 වෙනි 8 වෙනි වගේ වාරය යන්නේ. මම දකින්න ලස්සනම සුන්දරම තැන. යමු අපි. මේ පිටිවස්සෙන් වෙන පරිබිලෙන් තමයි යන්න තියෙන්නේ. දෙකක් විතර අපිට යන්න වෙයි. අපි ගොඩක් කයින් යන හින්දා කොහොමත් පය දෙකම අතර ගිතරයයි. ගිහිල්ලා බලමු කොහොමද කියලා. වැස්සක් එන්නේ යන්නේ කොහොමත් නෑමක් තියෙන්නේ අපි යමු. මේ තමයි පාර. ඉස්සර උඩ තියෙන ගමේ ඉඳලා සීලුම දේවල් වලට මේ පල්ලේ ඇටන් වල ගමට එන්න ඕන. කිලෝමීටර් 6ක් හෝ 7ක් වගේ ඇති. අම්මෝ පටන් ගත්තම පටන් මා දීපාර. එතකොට මේ ගමේ ඉඳලා කැම්පස් ගිහපු තරුණයෝත් ඉන්නවා. මේ ගමේ ගණගෙන අපි ගිහිල්ලා බලමු උඩටම කොහොමද තත්ත්වය කියලා. මේ තියෙන අපි ආපු පාර. ඊට පස්සේ මේ පාරවල් දෙකක් මෙතනින් හම්බෙනවා. මේ එකක් වම් පැත්තේ පාර අපි යනවා මාණිකලට. දකුණු පැත්ත වාරෙන් අපි යනවා වලපොල මුල්ල, දූවිලිඇල්ල, රඹුකොළුව. ගොඩක් තැන් වලට තව යන්න පුළුවන්. රණමුරේ, මීමුරේ දක්වා අපිට යන්න පුළුවන් මේ පැත්තෙන්. අපි එන යමු. දැන්වත් මහන්සි හොඳටම වැස්සකුත් එන්න යන්නේ. මේ ගස් අතරින් ඔබට නියම් ලාවට පේන මේති මාණිකල මතක තියාගන්න. මේ ඔක්තෝබර් රග 2021 මාණිකල පල්පොල මුල්ල දූවිලිඇල්ල යන්න හිතාගෙන ඉන්නවනම් මේ අවුරුද්දේ වෙනදා වගේ නෙමෙයි, කූඩැල්ලු ගොඩක් වැඩි. ඒ නිසා කූඩැල්ලුන්ගෙන් පරිස්සම් වෙන්න කරන්න ඕන දේවල් කරගෙන ඉන්න මතක තියාගන්න. අපි යමු උඩට. අපි දැන් ඉන්නේ ලහුමානාගල. මෙතන ගොඩක් අය දකින්නේ වතුර පිරීලා පොඩි වැවක් වගේ තියෙනකොට. ඒත් මෙතන තාම වැස්සමදි. ඒ නිසා තාම වතුර නැහැ. මෙතන අපි කීප පාරක් මෙතන රෑ ඉඳලා තියෙනවා. පොඩි ගැටලුවක් තියෙන සමහර දවසෙ මෙතනට අලියෙනවා. ඒක තමයි ගැටලු. නැත්තම් මෙතන රෑක් ඉන්න හොඳ තැනක්. ලස්සන තැනක්. ලස්සන ප්ලේස් එකක්.
අපි දැන් ඉන්නේ වල්පොල මුල්ල ගමේ කුඹුරය. කට්ටිය වඩා සතුටින් ඉන්නේ පේනවා ඉතින් කට්ටිය වඩා ගෙහෙර මෙන්නටන. වල්පොල මුල්ල ගමට අපි මුලින්ම මම එනකොට මම දැන් අවුරුදු 10කට 12කට වැඩි. 2000 සාමාන්‍යයෙන් 7 වගේ මට මතක විදියට මුලින්ම එනකොට. 2007 මම එනකොට 2007 6 වගේ එනකොට මම 10 වසරේ වගේ ඉඳලා මම ආවේ. එතර මේ ගමේ හරි සුන්දරයි. මේක ගමක් විදිහට තිබුණා. දැන් මේක අතහැරලා මිනිස්සු පල්ලෙහාට ගිහිල්ලා. මොකද දුෂ්කරයි. අනිත් එක මේ කුඹුරු වගා කරන්න බෑ අලියෙනවා. ඒ නිසා ගොඩක් දුරට මේව අතහැරලා ගියේ ඒව තමයි හේතු. මේ කුඹුරු ඇය තියෙන නිකන් ස්ටේජ් එකක් උඩ වගේ. කියන්නේ ටිකක් උඩින් තියෙන්නේ. පල්ලෙහා පැත්තෙන් තියෙනවා. ඔබලට සමහරට පේනවා ඇති දූවිලිල්ල. ওই කෙළවරේ ඈත තියෙනවා දූවිලිල්ල. ওই කන්දේ ඔය මං පෙන්නන හරිය තියෙනවා දූවිලිල්ල. ඔයාලට ලාවට පේනවා ඇති සමහර විට. මම හරි ආස තැන. මම මේ ගමේ එක දිගට දවස් 3-4ක් ඉඳලා තියෙනවා. මම එච්චරට මාසයි. ඒ ආස මෙතන ලස්සනම දේ තමයි මේ අතර මම ওই කඳු වැටියේ ඉර පායන එක. ඒ කඳුල ඉර පායනකොට හරිම ලස්සනයි මේ මුළු අහසම රන්වන් පාට වෙලා. ඒක විඳින්න මොන දෙයක්. ඒ නිසා වැස්ස බලන්න නැතුව ඊයේ දවසම තෙමිලා අද නම් මෙතන එනකන් අපිට වාසනාව තිබුණා. දැන් නම් වාසනාව අවසන් හරියන්නේ මං හිතන්නේ මේ වැස්සක් එන්න යන්නේ. ඒ නිසා අපි බලමු කොහොමද මේක කරන්න කියලා. අපි අද හිට උදේ බලමු අපි මැච් එකක් ගහන්න අපිට පුළුවන් වෙයි සමහරට ඉර පායනෙක් ගන්න.
දෙවෙනි දවසේ උදේ. උදේ කියන්නේ හිතුව අවස්ථාව නම් හම්බෙන්නේ නැති වෙයි වගේ. දැන් උදේ 6 මාට් විතර ඇති. ආවේ නම් ඉර පායන එක වීඩියෝ කරගන්න. දැන් නම් ඉර පායලා නැහැ තාම. ඒ වුණාට තියෙන තත්ත්වෙත් එක්ක නම් ඉර පායනවා බලන්න බැරි වෙයි. ඔයාලට පේනවා ඇති. දියලි ටික ඊට අමතරවත් අමතර දියලි ටිකක් තියෙනවා. මේ පැත්තෙත් දියලි පේනවා 1යි 2යි 3යි. රත්න දියලි පේනවා අපිට ඔය දූලෙල් හම්බෙන හරිය දියලි 7යි. ඊට මෙහා පැත්තේ කන්දේ ඕම ඔය හරිය. තියෙනවා තව දියලි 2ක්. ඔය ඔක්කොම ගොඩක් කියලා තියෙන වැස්සට හැදුනේ ඔය. කියන්නේ ඊය රෑ හොඳට වැහැලා දිනවා කළු පහන පැත්තේට. ඉතින් ලොකු දියලි. ලංකාවේ උසම දියලිත් ඔතන තියෙනවා මේ වෙහි කාලෙට. එච්චර උසයි. මීදුම පොඩ්ඩක් පොඩ්ඩක් නෙමෙයි හොඳටම තියෙනවා. මේ අපි ඉන්න හරියට නම් අඩුයි. කළු පහන පැත්තෙන් එහා පැත්තට එන්න හොඳටම මීදුම. සිරපායන ටික නම් ගන්න එක හීනයක් වෙයි වගේ අපිට. මේ පැත්ත රෙන්ඩ දිනේ වල්පුළු මුල්ල ගම්මානය. දැන් නම් ඒ ගමේ කවුරුත් නැහැ, අපි විතරයි. ඉස්සර මේ ගමේ පවුල් 8ක් හිටියා. පවුල් 8යි ගෙවල් 4ක් වගේ තමයි තිබුණේ. එතකොට දැන් නම් කවුරුත් නැහැ. දැන් ඔය අපි වගේ ආපුවාම ඉන්න ගෙවල් දෙකක් හැදිලා තියෙනවා. පරණ ගෙයක් සහ අලුතෙන් ගෙයක් හැදිලා තියෙනවා. ඒ දෙක තමයි තියෙන්නේ. ඊට අමතරව අපි වෙනදා ආපුවාම අපි නවතින්නේ අර පල්ලෙහා පේන අර ගල් තලාව හරි. එතන තමයි අපි කැම්ප් සයිට් එක ගහගන්නේ. ඒ දැන් මේ පාර වැස්සත් එක්ක අපිට ඒක කරගන්න බැරි වුණා. අතාරින්නේ නැහැ. ඊළඟ පාරත් එනවා කොහොම හරි. වෙහෙනේ දිකාරයක. නොවැම්බර් දෙසැම්බර් එනවා නම් ටිකක් පරිස්සමින් කුඩල්ල පොඩ්ඩක් වඩා ගන්න සීන් එකක් තියෙන්නේ. මේ විදි කුණලු 50කට වඩා කාලා දිනවා. තවත් 50ක් විතර කන්න තියෙයිද යන්නත් එපේ. එතකොට කට්ටිය එනවනම් හරි පරිස්සමෙන් ඉන්න. කුණලු වැඩි වෙනදා වගේ නෙමෙයි, කුණලු ගොඩක් වැඩි. ඒ නිසා බලමු අපි ටයිම් ලැප් එකක්වත් දාගන්න පුළුවන් කමක් තියෙයිද කියලා. බලමු අපි.
වලපොළ මුල්ල ට්‍රිප් එක ඉවර කරලා අපි අයිත්තාවර පොඩි ග්‍රවුන්ඩ් එකට අපි දැන් යන ගම අපිට දැන් පැයකමාරක පැයක ගමනක් තියෙනවා වෙන ඉතිහාස කොයි වෙලේ ඇදහැලෙයිද දන්නේ නැහැ කටිට මහන්සි විනාඩි 20ක් විතර වෙන දෙක දිගට බලමු වීඩියෝ එක කොහොමද තියෙද කියලා මට තාම ෂුවර් නෑ ඩ්‍රෝන් එකේම වැඩි යව්වේ නෑ අපි බලමු මෙතන වීඩියෝ එක ඉවර කරන්න බලාපොරොත්තු වෙලා බලමු අපි ලකේ ගලට තමයි ඊළඟ ට්‍රිප් එක ෂුවර් නෑ දැම්ම වැහි නිසා අපි දැන් ඇටන් වලට ගිහිල්ලා අපි ඇටන් වලින් මේක ඉවර කරනවා ඇටන් වල තත්ත්වය හොඳයි නම් වැස්ස නැත්තම් අපි තව වීඩියෝයක් ගමු ඉතින් අපි වීඩියෝ දැන් ඉවර කරනවා තවත් වීඩියෝ එකකින් අපි හම්බෙමු